අයිබෝන් දේපතේ අපි අද ඊයරේ පාඩමක් කරමු. අද අපි කරන්නේ working places of the people. මිනිසුන් වැඩ කරන ස්ථාන ඒව ගැනයි පාඩම කරන්නේ. ඉතින් මේ පිච්චර් එකේ පේනවා නේද පුතේ? ෆාම කෙනෙක් නේද? එයා ෆැඩි ෆීල්ඩ් එකේ වැඩ කරනවා. කුඹුරේ වැඩ. ෆාම කොහෙද වැඩ කරන්නේ? පැඩි ෆීල්ඩ්. එතකොට කුඹුරේ. එයා කුඹුරේ වැඩ කරනවා. ෆාම කියන්නේ ගොවියා. පුතාලා දන්නවනේ නේද? හරි. ඊළඟට මෙන්න ගෙයක් හදන තැනක්. බිල්ඩින් හවුස්. ගෙයක් හදන තැනක් නේද? ගෙයක් ගොඩනගන තැනක්. මේ අපි බාසුන්න හැඳට මේ මේසන් බාස්ට මොකද්ද කියන්නේ? බිල්ඩින් කන්ස්ට්‍රක්ටර්. බිල්ඩින් කන්ස්ට්‍රක්ටර්. ඒගොල්ලන් මේ ගෙයක් හදන ස්ථානයක වැඩ. අපි බලමු එක එක ප්ලේසස් තියෙනවා වැඩ කරන. ටීචර් වැඩ කරනවා ස්කූල් එකේ. ඕගොල්ලෝ එක දන්නවනේ, අපේ බබාලා දන්නවා. ෆාමර්, පැඩි ෆීල්ඩ්, ඩොක්ටර්, හොස්පිටල්, ෆිෂර්මන්. එයා සී එකේ නේද මොහොතේ? සී. ෆිෂර්මන් සී. පෝස්ට්මන් පෝස්ට් ඔෆිස් එකේ. එතකොට ඔන්න රැකියා කිහිපයක විස්තර. අපිට මේ හම්බුණ පින්තූර ටික නෙමේ, තව අපිට කියන්න බැරි වුණා. බැංකුවක වැඩ කරනවා. එතකොට තව මේ පොලිස් ස්ටේෂන් එකේ, හමුදා කැම්ප් එකේ නේද? ඒ වගේවත් තියෙනවා. මේ අපි පින්තූර ටිකක් හොයාගත්ත. මම මේ ටික WhatsApp එකට දානවා පුතාලා. එතකොට අම්මත් එක්ක එකතු වෙලා මේ පින්තූර අරගෙන අර වින්ද වගේ ඒව කපලා අලවන්නත් පුළුවන් ඊයරේ බුක් එකේ. නැත්නම් අම්මට සමහර වෙලාවට මං දැක්ක ලස්සන පින්තූර අඳින අය ඉන්නවා. ඒ වගේ චූටි පින්තූර පිච්චර්ස් ඇඳලත් පුළුවන් මේ පුතාලගේ ඊයරේ බුක් එකේ පින්තූර ටික ඇඳලා අලවන්නත් පුළුවන්. මේ සමහර අය මම දැක්කා මේ අලවලා තිනවා පින්තූර ඇඳලා චූටියට. ඒවා හරිම ලස්සනයි. ඉතින් එහෙමත් පුළුවන්. කැමති විදිහකට, පහසු විදිහකට මේ වැඩේ එහෙම කරමු නේද? එහෙනම් අපි නැවත මතක් කරමු වර්කින් ප්ලේසස් ටික. එතකොට කුඹුරේ, ගෙයක් හදන තැනක, පාසලක, එතකොට මේ හොස්පිටල් එක, රෝහලක, මුහුදේ, තැපැල් කන්තෝරුවේ, ඒ වගේ වැඩ කරන ස්ථාන තියෙනවා. එතකොට අපි නැවත මතක් කරමු ඒ අය වැඩ කරන තැන් හා මේ ඒ අය වෘත්තිකයින්ගේ නම් ටික. එතකොට වර්කින් ප්ලේසස් ඔෆ් ද පීපල්. එතකොට ෆාමර්, ෆැඩි ෆීල්ඩ්, බිල්ඩින් කන්ට්‍රක්ටර්, බිල්ඩින් හවුස්, ටීචර් ස්කූල්, ෆාමර්, ෆැඩි ෆීල්ඩ්, ඩොක්ටර් හොස්පිටල්, ෆිෂර්මන් සී, පෝස්ට්මන් පෝස්ට් ඔෆිස්. ඔන්න ඔය ටිකයි පුතාලට අද ඊයරේ වලින් දැනගන්න උවමනා කරුණු ටික. එහෙනම් ආයෙම අපි එහෙනම් අදට පාඩම ඉවර කරමු. ආයෙම නැවතත් පාඩමකින් හම්බ වෙනතුරු. ආයුබෝවන් පුතේ.